හරි එතන OPQ කියලා කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා. OP කියන්නේ අරය, ඒකේ දිග 10 cm. එයා කේන්ද්‍රය ආපාතන කරන කෝණ අංශක 20යි කියලා දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ PQ දිග. හරි. අපිට හොයන්න තියෙන PQ දිග නම් ඔය කේන්ද්‍රික ඛණ්ඩයක චාපිතක හොයන සමීකරණයක් අපි ඔප්පු කරගත්තා. ඒ තමයි S සමානයි R තීටා. එතන S තමයි PQ කියලා ගත්තේ. R කියන්නේ 10 cm. තීටා කියලා කියන්නේ අංශක 20යි. මේක අංශක 20 කියන එක අපි මොනවට හරගන්න ඕනද? රේඩින් වලට හරගන්න ඕනි. හරි. ඒ වෙලේට පැත්තක මම සුදු කරනවා අංශක 180ක් කියලා කියන්නේ රේඩියන් 5 කියලා සම්බන්ධතාවය ලියාගත්තා. එතකොට අංශක 20ක් නම් ඕනි වෙන්නේ මම මට ඕනි වෙනවා 180 බෙදන්න වෙනවා 180ෙන් වැඩි කරනවා 20ෙන්. එතන මෙතනත් ආපහු 5 කියන එක න බෙදෙනවා 180ෙන් සමාන කියලා දෙපැත්තම එකම දේ කරන හින්දා මෙතන වැඩි කරනවා 20ෙන්. මොන රේඩියන් වලින් උත්තරයක් ආවා. මේ පැත්තේ කැපිලා ගිහලා 20ක් කියලා අංශක ඉතිරි වේවි. මෙතන බිඳුරු බිඳුරු කැපිලා යනවා 2ට 1යි 10ට 9යි 5 බෙදීම 9යි. රේඩියන්. එහෙනම් අංශක 20 කියන තැනට ගෙලින්ම රේඩියන් වලින් 5 බෙදීම 9 කියලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම තීටා දන්නවා. තීටා කියලා කියන්නේ 5 බෙදීම 9 රේඩියන්. හරි. එතකොට 10 බෙදීම 9යි. 5 කියලා කියන්නේ 7 22යි. මෙතෙන් යන 220 බෙදීම 63යි සෙන්ටිමීටර. හරි. ඔක සුළු කරන්න පුළුවන් තරමක් තියෙනවා නම් දශම ස්ථාන කීපයක සුළු කරගත්තත් ගැටලුවක් නෑ. පුළුවන් නම්. හරි. 22ට 63 ඒවා නෑනේ. අපි ඔක 63ක නැතුව ඔයගේ සුළු කිරීමක් ගත්තොත් ඔක 60 කියලා හිතන්නකෝ. එතකොට දැන් 60 කියන එක අපිට චක්‍රය හදාගන්න ලේසියිනේ 6වරක් වලට. එතකොට 60ව 2ක් කියලා කියන්නේ 120යි. 3ක් කියන්නේ 180යි. 4ක් කියන්නේ 6රක් 4 24 240ක්නේ. දැන් 4ක් තියෙනවද 220ස්සේ? 4ක් නැහැ. තියෙනවද තියෙන්නේ 3යි. එහෙනම් 63 ඒවත් 3ක් තියෙනවා 220ස්සේ. හරි. එතකොට දැන් බලන්න 63 3ෙන් වැඩි කරලා 3රක් 3 9යි 3රක් 6 18 කියන්නේ 189යි. එතකොට ඔතනින් එනවා 220ෙන් 189ක් අඩු කරාම ඒවි 31. හරිද? 31 ඇස්සේ 63 ඒවා නැහැ නේ. උතර දශම ස්ථානයේ තිබ්බා. දැන් එන්නේ එතකොට 310කට 63 ඒවා හොයන්න ඕනේ. හරි. 310ට 60 ඒවා හොයන්නකො. 6වරක් 4 24යි. 6වරක් 5 30යි. එහෙනම් 63 ඒවා 5ක් ඔය 310 ඇස්සේ තියේවි ආසන්න වශයෙන්. වැටෙවුවාම ඒ ගන්න ඒවි. ඒතර 3.5 cm ප්‍රමාණයක් ඒවි. වැටෙවුවාම මොම ගන්නක් නෙන්නේ? දශම ස්ථාන එකකට වැටෙවුවාම 3.5 ගණක් ඒවි. හරි. එතකොට දැන් මේක කෙටි ප්‍රශ්න පත්‍රේ නම් තියෙන්නේ 3.5 ගණකින් පටන් ගන්න උත්තරයක් උතර තියෙයි. දැන් ආසන වශයෙන් වැටෙලා 3.5 දශම ස්ථාන එකකට දාගත්තා. හරි. ඔය දෙන්නේ අරය. සෝරි PQ දුර චාපදික. ඊළඟට මම තව එකක් කරන්න එපා. ඒ මොකද්ද? ඔය OPQ කියන කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵල හොයා ගන්න ඕනේ. ඒකට මොකක්ද පාවිච්චි කරන සමීකරණය? දැන් මෙහෙමයි. ඔයාලට මේ හොඳයි. ඊළඟට OPQ වර්ගඵල හොයන්න හදන්නේ. OPQ වර්ගඵල හොයන්න මට සමීකරණයක් තියෙනවා. භාගයයි R වර්ගයේ තීටා. එතකොට දෙකෙන් එකයි R කියලා කියන්නේ 10 cm 10 වැඩි කිරීම 10යි වර්ග cm. තීටා කියලා කියන එකට මට උත්තරයක් ආවා 5 බෙදීම 9යි කියලා. ඒ තියෙන්නේ රේඩියන්. හරි. දැන් මේ සුළු කිරීම කරගන්න එනවා ඉතින් ආපහු අර වගේ සුළු කිරීමක් ඒවි. 2ට 1යි 10ට 5යි. උඩ එනවා 5 වැඩි කිරීම 10 වැඩි කිරීම 5 කියන්නේ 7ෙන් 22යි වැඩි කිරීම 1ට 9. හරි.
දැන් මේක තරවගේ හොඳට සුළු වෙන උත්තරයක් නෙවෙයි නෙන්නේ. ඒතර පසර දෙක 10 බින්දු 1ක් ඉතිරි. පසර දෙක 11යි 11යි 110යි අපව 10 වෙනි කරාම 1100ක් ඒවි 4ක් 9 60 3යි. ඔය උත්තරේ වර්ග සෙන්ටිමීටරෙන් ඒවි. හරි. ඒකට දැන් ඒකත් ඉතින් අර වගේ සුළු කරන්නේ නැහැ. 110 ඇස්ස 63 ඒවි 1යි. නේද? හරි. එතකොට දැන් මේක සුළු කිරීමක් නෙන්නේ. 110ට 63 ඒවා 1ක් කියලා ගන්න පුළුවා. එතකොට 50යි කියන්නේ 47ක් ඒවි. හරි. 470ට හොයන්න එපා. අපි හොයමු 470ට 63 ඒවා. 470ට 63 ඒවා නැතුව 6 ඒවා හොයන්න. කියන්නේ 60 ඒවා කියලා එක හොයන්න. එතකොට 6 වරක් කීය වගේ දෙන 6 වරක් 6 36යි. 6 වරක් 8 48ක් වගේ එනවනේ. එතකොට ආසන්න වශයෙන් මේ වගේ ගණක් එන්නේ. 6 වරක් 7ක් එන්නේ එතකොට. ඇත්තටම වට පහළට ගත්තොත් එහම 6 වරක් 7ක් එන්නේ. එතකොට 63 ඒවා 7ක් උතන තියෙවි. එතකොට එතන ඉන්නේ 17යි දශම ගණක් එනවා. එතකොට 63 7ෙන් වැඩි කරාම 7 වරක් 3 21න් 1 2ක් ඉදිරි 4ක් 6 42යි 3යි 42යි 2යි නේද? 42 2යි නේද ඉතුරුනේ? 44ක් එනවානේ. ඔහොම නෙන්නේ නේද? 441යි. එතකොට 470යි 441යි අතර වෙනස ගත්තොත් 29ක් වගේ එනවා. 29ක් කියලා කියන්නේ දශම ස්ථාන තියලා 290කට හොයන්න එනවනේ. 290කට ආසන්න වශයෙන් කීයක්ද? 290 කියලා 29ක්. 6 වරක් 3යි. එතකොට එන්නේ 17.4යි. 3 ගණන් 10යි. දශම ඉතින් නැවතුවද? 4.6 ගණන්. හරි. ඔය දින වර්ග සෙන්ටිමීටර. එතකොට දැන් ඔය සුළු කිරීම බෙදීමක් හින්දා මේ බෙදීමක් අපිට කරගන්න පුළුවන්නේ. ඒක හිමිසරි කරගන්න. එක්සෑම් එකේදී ඔය වගේ සුළු කිරීමක් එන්න බැරි කමක් නැහැ. ඔච්චර ඉතින් එකක් දෙන එකක් නැති කියලා හිතමු අපි.